රුවන් සරණයි සෑම දෙනාටම අද අපි භාවනාව පිළිබඳව පොහුණුවක් සහිත අවබෝධයක් ඇතිකට ගැනීමටයි බලාපොරොත්තුවන්නේ විශේෂයෙන් භාවනාව බුදුරජාණන් වහන්සේගේ යගැන්වීමට අන්ුව සමත විදර්ශනා වශයෙන් මොටස් දෙකකට බෙදෙනවා ඒ සමත භාවනාවේ ප්‍රධහන භාවනා හතරක් චතුරාරක්කා භාවනා වශයෙන් නම් කරල තිබෙනවා. ඒ වගේම සතරකමටහං යනුවෙන් පිරිත්පොතේ අවසානයට මෙම චතුරාරක්කා භාවනා ට ලැබෝ විශේෂයෙන් හතර පැත්තකින් පුද්ගලයාට භාවනා වඩන යෝගාවචරයාට ආරක්ෂාව ලබාධන නිසා චතු ආරක්කා එම නැත්තං චතුරාරක්කා වශයෙන් මෙම භාවනා නම් කරනවා සතරකමටහං කියන්නේ කර්මස්ථාන හතරක් භාවනා ක්‍රමවේ දෙයක්හතරක් කියන කාරණයයයි විිහාරස්ථානවල පොඩි හාමුරුවරු හවසට වත පෙරිත කියලා මේ සතරකමටහං සජ්්‍යහයනා කරනවා. විශේෂයෙන් මේ සතරකමටහං නැතහොත් චතුරාරක්කා භාවනා පුද්ගලයාගේ භාවනාව සාර්ථක කර ගැනීමට නිසාාල දායකත්වයක් සපයනවා ට හේතුවන්නේ පහාවනාවට ඇතිවෙන බාධාවන් අපහසුතා කරදර පීඩාවක් තුරු කරගන්ඩ මේ සතර ආරක්ෂක භාවනා චතුරාරක්කා භාවනා හේතුවෙනවා කොහොමද හේතුවෙන්නේ ස්රද්ධාව නැති කෙනාට දහාමුදුරුව ගැන ධර්මය ගැන සංගරත්නය ගැන පැහැදීමක් විශ්වාසයක් පිළිගැඩීම ගෞරවයක් නැත්නම් මේ කටයුතු සිදු කරන්නට පුළුවන්කමක් නෑ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේ දෙසූ ධර්මය පිළිබඳව මහා සංගරත්නය පිළිබඳව විශ්වාසයක් පිළිගැනීමක් හිතේ ගෞරවාදරයක් තියෙන්ඩෝනි එ නිසා ශ්‍රද්ධාව නැති කෙනාට ස්්‍රද්ධහා වැති කරගණ්ඩ බුද්ධානු උත්සති භාවනවත් බුදුගුණ භාවනා ප්‍රෝජනවත්වෙනවා තොර ස්්‍රද්ධාවති බීප භාවනාවදවුණු කරගණ්ඩ හේතුවක් වෙනවා. තරහාාව හැමදේටම බාධාවක් එ වගේම භාවනාවටත් බාධාවක් තරහාවෙන් යුක්ත වූ කෙනාට නාව සාර්ථ කරගඩ බෑ එහෙම නගේ තරහ සිතිවිලි නැතිකරගඩෝනි තරහ සිතිවිලි නතිකරගැනීම සඳහා මෙත් වැඩීම මිතුරුකම තරහට පතිවිරුද්ධ උපක්‍රමයක් වසයෙන් මෛත්‍රිය පුර්දු කරගණ්ඩෝනය තුංවැනි බාදාව තමයි පංචකාමයන්ට ගිජු බව පංචකාමයන් කෙරහි අධික කැමැත්ත ඇස පිනවීම නාස ප දිවපිනවීම සරීරයේ පිනවීම ආදී ඉඳුරන් පිනවන්ඩ උස්සාකිරීමෙන් නිරන්තරයෙන් ඒ කරරි ඇලිගලී කටයුතුකිරීමෙන් පුද්ගලයාට ඉදිරියට යන්්ඩ පාසු වෙනවා ආසාාවට අහු වෙනවා ආසාාවට යටත්වෙනවා තන්හාාවට තෘෂ්ණාවට යටත්වෙනවා. එනිසා පචකාමයන් ගි ඇත්වීමට සඳහා ඒකරයේ පවතින අධික ඇල්ලීම අඩුකර ගැනීමම් සඳහා අසුභ භාවනාව සිදු කරන්්ඩෝනේ. නමුත් මෙහිදී අපි අද අසුභ භාවනාව වෙනුවෙන් අසුභ භාවනාව සඳහා පිළිකුල් භාවනාව තමයි කතා කරට බලාපොරොත් වන්නේ. ඇත්තරම අසුභ කියන්නේ මේ ශරීරය සුබභ වසයෙන් නොසලකා අසුම්භාවය මෙනය කිරීමයි. එය නිවැරදිම විදිහට පුහුණු වෙනවනං සොහොනෙහි දමනල්ලද මලසිරුරක් දෙස බලාගෙන පිළිවෙලින් දිනදායක් තක්වා භාවනා දහයක් සම්පූර්ණ කරන්නෝේ. උද්දුමාතක විනීලක විපුබ්බක විච්චිද්ධක කායිතක වික්කිත්තක හත වික්කිත්තක ලෝහිතක පුළවක අට්ටික කියන භාවනා ක්‍රම දහයක් අදස අසුභ වසයෙන් නම් කරලා තිබෙනවා. නමුත් පවතින වටපිටාව තුළ පරිසරත් ස්වභාවයන් අනුව අපට මලසිරුරක් ළඟත බාගෙන වාවනා පුහුණු වීමට අවස්ථාවක් නෑ අවසරයක් නෑ ඇතැම්මිට එනිසා ඒ සඳහා උපකාරකයක් වන්න පිළිකුල් භාවනාව එමැනැත්ත කායගතා සති භාවනාව දොවත්තින් සාකාරයේ දෙතිස්කුුණුපකොට්ටාසය පිළිබඳ සිහිකිරීම මෙහිදී අපි අනුමත කරනවා පුද්ගලයාට ඒ අනුව දස අසුබ සහ කායගතා සති කියන භාවන කොළහම පුද්ගලයාගේ ශරීරය කෙරෙහි පවතින, පංචකාමයන් කෙරහි පවතින ඇලීම අඩු කරගන්න භාවනා කොළොහක් වසයෙන් නම් කරන්න පුළුවන්. එහි එකොලොස්වැනි භාවනාව තමයි අධ විස්තර කරන්න බලාාපොරොත්තු. කායගතහා සති කයානුව සිහි අපි හිටවා ගැනීම. ශරීරයේ ස්වභාවයක් සිහි කිරීම. අපේ ශරීරය කේසා, ලෝම, නකා ධන්තා. චෝමංසං නහාරු අ්ි අ්මිා ක්කං හදයං යකනං කිලෝමක පිහක ප්පාසං අන් අන්තගනං උද්දරියං කරීසං පිත් සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝදෝ අස්සුුවසා කේලෝ සිංගානිිකා ලසිකා මුත්තං මත්තකේ මත්ත ලෝංගන්ති කියලා ති කුණ කොට්ටාසේ පිරිත්පොත්ත විස්තර කරලා තිබිරම්. මේ තිස් දෙකක් වු කුණපකොට්ටාස අපේ ශරීරයේ පවතිනවා. මේ කුණපකොට්ටාස තිස් පංචක හතරක් විදිහට හයේ ගුඩවල් දෙකක් විදිහට වෙන් කරනවා. පංචකය කියන්නේ පහක් බව. තාච්ච පංචකය කේසා, ලෝමා, නකා තචෝ තචෝ කියනක අවසං වෙන නිසා පස්වනිිය එක තචෝ කියල අම්මලා තිර නිසා තච කියනක අවසාං වූ පංචකය තච පංචකය මන්සං නහරු අ්ටි අ්ටිමිජා වක්කං පස්වෙනයට වක්කං කියන වහු වඩුව කියන වචනයක්ත පදය තියන නිසාක කියෙන වක්ක පංචකය විදිහට අවසාන වචනයනුව පංචකය කියර පලවෙෙන විස්සි විස්ස නම් වෙනවා පහ පස්වෙෙනට සඳහන් වෙනදේ ඒ පේලයේම නම්ම විදිහට පාවිච්චි කරනවා තච්ච පංචකය තච හම හමින් අවසංවිච්ච පහ වහු ගඩුවෙන් අවසංවිච්ච පහ ඒ විදිරතමයි නම්වෙෙන ඉති මෙහිදී අප විශේෂයෙන් මේ වැදගත් පහ වනාව අපේ කායගතා සති සූත්‍රයේදී අධපූජනීය නාවිනි අරි ධම්ම නායක හාමුදුරෝ දේශනා කරනවා. කායගතා සති භාවනාව නොවඩන භික්‍ෂුව අමුෘත්තය නොවලඳයි. කායගතා සති භාවනාව වඩන භික්‍ෂුව අමුෘතයබලඳයි. කායගතා සති භාවනාව පුහුණු වෙන භික්‍ෂුව පහසුවෙන් නිවනට ගමන් කරයි. කායගතා සති භාවනාව නොවඩනා භික්ෂුව නිවන අපහසු කරගනී නිවන් මාර්ගයේ දෂ්කර කර ගනී. මේ විදදිහට විමසලා බලනකොට ශරීරයට දක්වන ඇල්ම අපේ මේ සංසාර බවගමනට කොතරම් බාදකයක් ද. කොතරං අනතුරක් ද කොතරම් අවහිරයක් ද කියන එක තේරුම් ගණඩ පුළුවන්. එ නිසා? ආයගතා සති භාවනාව පිළිකුල් භාවනාව එම නැත්න් දවත්තින් සාකාර ද තිස්කුණප කොට්ටාස භාවනාවවිදියට අපිට මේ භාවනාව නම් කරන්න පුළුව අපි දැම් පළමු කොටම ඒ භාවනාවටත් අනිත් භාවනා මෙන්ම ආරම්භ කටයුත්ත වශයෙන් පූර්ුවක් කෘතිය පළමු කටයුත්ත ආරම්භක පියවර සම්පූර්ණ කරගන් ඕනි එම මොවා ආරම්භග ප්‍රේවර වශයෙන් දක්වා තිබෙන්නේ තිවිදරත්නයට නමස්කාර කිරීමඒ වගේම තිවිදරත්නයට ජීවිත පූජාකිරීම. තිවිදරත්වය නමස්කාර කරනකොට සාන්තිනායක බුදුහා මුදුරුවෝ ගැන පැහැදිලි නිරවුල් හොඳ විශ්වාසයයක් හොඳ සිතිවි ලීටිකක් ඇති කරගන්නටන්. එනිසා ඒ මාගේ බුදුපියාණන් වහන්සේ කරුණාවන්තයි මෛත්‍රියෙන් යොක්තයි දයාාවන්තයි අනුගම්පා සහගතයි තමන් විනාස කරන්ඩන පුද්ගලයාටත් තමන්ගේ දරුවෙකුට වගේ කරුණාව දක්වනවා ඒ පුද්ගලයාට වෙන අනතුර පිළිබඳව බුදු හාමුදුරු මතක් කරනෝ. බුදු හාමුදුරුවන්ට වෙන අනතුර පිළිබඳවන් හශයාල කන්න එ නිසා මේ කාරණය අපි කල්පන කරලා ඒය අමාමයනි ලෝකනාත සම්මා සම්බුජන් වහන්සේට සර්වක්ඥ රාජෝතමයාාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරිය වේවා කෙරහිතන්න වන ඉලාකට ඔබහන්සේ දෙසූ උතුම් ශ්‍රීසාත් ධර්මයට මම නමස්කාර කරමි මාගේන මස්කාරය වේවා මාගේන මස්කාරය වේවා කෙර කල්පනා කරන්න ඕනි. එසේම් ඒ ධර්මවාාර්ගය දෙවිහිමියෙන් ආරක්ෂා කරන්න ජීවිතයේ දෙවනි ස්ථානයේ සල කළ ධර්මය පළමි ස්ථානයේ සල කළ කටයුතු කරන ඒ උතුම් මහා සංලත්තයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මමන මස්කාර කරමි මාගේ නමස්කාරය වවා මාගේ නමස්කාරය වේවා කියල හිතන්න ඕනේ ඒ බොහොම පැහැදිලිව විශ්වාසයෙන් අවෝධයෙන් කරනන තොත මට ලොකු ශ්‍රද්ධාවක් ඒ නමස්කාරය තුළිින්ම අත්කරගඩ පුළුවන්ඒ වගේ ජීවිත පූජාව ඒ අමා මෑණී ලෝකනාත සම්මා සම්බුද්ධ සර්වක්ෂඥ රාජෝතමාණන් වහන්සේට මාගේ මේ ජීවිතය පූජාකරමි පූජවා පූජාමවේවා කැල හිතන්න ඕ මේ කියපු කෙටි විස්තර ඇතුළත් වනසේ ඊටත් වඩා කෙටියෙන් වාකෙ දෙකකට අපි ගොුණු කරලා තිබෙනවා. එනිසා හැමෝම පහසුවිරිය වෝකින් හොඳට හඩිවේලා සුව පහසුවෙන් නිදගෙන අද්දෙක දොහොත්මුදනේ තබාගන අර පෙර සඳහන්කර අදහස්්ටික හිතට නගාගෙන මේ විද්‍යට කියන්න ඇස් දෙක පියාගෙන බුද්ධදම්ම සංඝයන රත්නත්්‍රයට මමන මස්කාරකරමි මාගේන මස්කාරය වේවා මහගේන මස්කාරය වීවා මාගේන මස්කාරය වේවා බුද්ධදම්ම සංඝ යන රත්නත්‍රයට මාගේ මේ ජීවිතය පූජාකරමි පූජාවීවා පූජාවීවා පූජාම වේවා කියලා හිතමින් අත් දෙක ඉතා මෙහෙමින් පහතට අරග නැවිත් වංග තුඩින් දකුණුවත තබාගෙන ටිකවේලා වක්සිහි කරන්න di pa dha wak kru sammpu ක pas taca pancaආ ව ාවදපුුණ කni එනම් කේසා ලෝමා නකා ධන්තා තචෝ ඒ කියනමකද්ද කේසා කියන කෙස් ලෝම කියන මේ සාරිරයේ පවත්තිනර් ලෝමයන් රෝම කූපියයන් කියල කියන්නේ නකා කියන නිය පොතු අදදෙකෙ කකුල් දෙක නිය පොතු විස්්ත්තිය නිය පොතු ස කරන්න දන්තා කියන දත්ව තචෝ සම මෙහිදී විශේෂයෙන් අපිරිසිදු වෙච්ච දුර්ගන්ධයෙන් යුක්ත පිච්චිච්ච වයසට කියිය උදවියගේ කෙස් ගැන ලොම් ගැන නිය පොතු ගැන තත්ගැන ශරී හම හම ගැනහි දණ්ඩෝනේ. එතකොට තමයි පචපංචකය අපිට සාත කරගන්න පුළුවන් වෙන්න. එහි පිරිසිදු ස්වභාාවනි මෙයි අපිරිසිදු ස්වභාවය සිහි කරන්න ඕනේ. එ අනුව සතර කමටහන්හි දක්වෙනවා මේ ශරීරයේ පිළිකුල් ස්වභාවය පිළිබඳව. වන්න සන්ටාන ගන්දේහි ආසයෝකාසතෝ තතහා පටික්කූලානි කායේ මේකුණපානි දවිසෝලස එයන මේ පංචකය මේ පහ සිහි කරන ආකාර සිහිරන ස්වභාාවයන් සිහිකරන ස්වරූපයන් විස්තර කනවා. වර්ණ වශයෙන් කෙස්වලවර්ණය ොහොමද පාරණය හිතරද මතක් කරගන්න පුළුවන් පාට වර්ණ සන්ටාන හැඩහුරුකම කෙස්දිගයි කෙදි වගේ නූල් වගේ පහලට එල්ලෙනවාස්වභාාවේ සිහි කරන්න ඕේ තත්ත්වය තමයි සන්ටහාන වසයගේ සටහන් වසයෙන් සවභාව පිහිටති හැඩැහුරුකම. ගන්දේහි කියන්නේ දුර්ගන්දයේමිතන දුර්ගන්දව සතත්වය කෙස් වලතියෙන. ඒවගේ ආසයෝකාසතෝතතා සරීර මේේ කෙසේයක් කහොහිප දේශේද පිහිටල තිබෙන්නේ කියලා විමසසා බැලීම ආසයෝකාසතුෝතාව. න්න ඒ ස්ථාන වශයෙන් ඒ ස්වභාවයන් වශයෙන් පටික්කූලානි කායේ මේකුණ පානිද්දි සෝල. පිළිකුල් සහගත භාවය පිළිකුල දැනෙන විදිහට සිහි කරන්න ඕනේ. එතකොට තමයි මේ කෙස් පිළිබඳ පිළිකුලක් ඇතිවෙන්. ලොම් පිළිබඳ දත පිළිබඳ නනියපොතු පිළිබඳ හම් පිළිබඳ පිළිකුලක් ඇතිවෙන්නේ. ඒ අනුව ඔබ කල්පනා කරන්න ඕනේ. කෙස්වල පපිචිච්චාම් ස්ොභාවයන් පිරිසිද්ුවයි දුරර් ගන්ධෙන් උක්තයි මැසි මදුරුව පණු පණුව කැදල්ලිගෙනැත්දානවා. ඊට පස් ලේන්ඩිනු උකුුණන් ඔොල්ුවේ කැවසෙනවා විවිධ දුරුගන්ධයන් වලට පත්වෙනවා පිච්චිච්චාමිතාම අපිරිසිතු ගන්ධයන් ඇති වෙනවා. මෙට මේ ස්වභභාවේ හඳුනාගන්නක තමයි මේ භාවනා වැදගත්ම දේ. ඒ අනුවේ සිංහල වචන හොඳර සිහිකරමින් අර්ථය සිහිකරමින් ඔබ මේ තච්චපංචක භාවන ආරම්්‍යයක් විදිහයට පිළිකුල් භාවනාවේ පළමුවෙෙන කොටසාපි මෙසේ විිස්තර කරනවා. ඔබ මුල සිට අගට සහ අග සිට බුලට වෙනකයක් හිතන්න ඇතිව අවබෝධයසිහි කරන්න. කේසා ලෝම නකා දන්තා තචෝ තචෝ දන්තා නකහ ලෝම කේසා කේසා ලෝම න ධන්තා තචෝ තචෝ ධන්තා න ලෝම කේසා මේ විදිහට ආරම්්‍යයක් විදිරරිවිෙනනි ආඩි පහත්දධදායක් කරකින් පටන් අරගෙන නාඩ තිහාාත ික්තක්වා උපරීමම පයක් තක්වවා කරඩ පුළුවන්නන් ඔබ ඉතාම සාර්ථක තත්වැට ගවන් කරන්න පුලුවන් කෙලා පිටිහිතාගන්න පුළුවන්. ඒ අනුව මේ පිළිකුල් භාවන දවුණු කරන්ඩ එ පිළිකුල් භාවනාව කෙරෙහි ඔබගේ සිහිය හොඳින් පවත්තුවන්නට කටයුතු කරන්න ඕනේ ඒ අනුව කායගතා සති භාවනාව සාර්ථ කරගැනීම කියන්නේ මේ ලෝකයේ පවතින නො කාමවස්තූන් කෙරෙහි සැපසම්පත් කෙරෙහි සුකිත මුදිත ජීවිත කෙරෙහි පවතින බැඳීම ඇලීම අඩු කරගන්න පුළුව. ඒවට වෛර කරණඩ නෙමෙයි ඒ කෙරෙ පවතින අධික සම්බන්ධතාවේ නැතුව බැරිකම නවත්තගන්න පුළුවන් බව ඇති වෙනවා. ආනිසංස වසයෙන් තන්හා වඩු කරගන්ඩ මේ කරේ පවතිල් ලොකු ඇල්ලීමම් අඩුකරගන්ඩ සාල සහනයක් තායකත්වයක් කලබා දෙනවා ඒනිසා ගැඹුරෙෙන් මේ පිළිබඳවත් ඔබට අවදානය යමු කරගණ්ඩ දීරික විස්තර සොයා ගැනීම සඳහා විස්තරාර්ථ සන්න සහිත සිංහල විසුද්ධිමාරගය කියවඩ කිෙරපීම තක්කන්නු මේ පිළිකුල පිබඳ දැක් වෙන සූත දේශනා අධ්‍යයන කිරීමෙන් ඔබට වඩාත් පැහැදිලිව තේරුම් ගණ්ඩ පුළුවන් ේම සතිපට්ටාන සූත්‍ර ආරම්භේදී පින්තූර සටහන් සහිතව මේ අසුබ පිළිබඳ විස්තරකයක් ඇතිං තැන් වර්තමාන නවින තාක්ෂරයෙන් යුක්ත ලෝකයේ තුළ බිවිධාකාරය මේ පිළිකුල් සිහිකරන කටයුතු සිදු කරන්ඩ පුළුවන් කමතියෙනවා නිවැරදිාකාරයට. එනිසා ඔබ හැම දෙනා මේ කායගතා සතිභාවනාව හෙවත් පිළිකුල් භාවනා මැනවි දියුණු කරන්නට ඒ ගැන කියවන්නට අදහස් කරගන්නට ඕ අධිස්්ඨාන කරගන්නට ඕන්නේ මේ පිළිබඳ අපගේ අපවත්තී වදාළ අග්ගමහා කම්පා කම්මට්ටානා චාරය අතිපූජ්ජය නාවනි අරරිදම ස්වාමීන් වහන්සේගේ අනුසාසන ශ්‍රවණය කරන්න පුළුවන් ලිපිලේගැන කියවන්න පුළුවන්. ඒ අනුව පිළිකුල් භාවනාව සාර්ථක කරගන්න ම උසායෙන් උනන්දුවෙන් කටයුතු කරන්න ලෙස අපි කරුණා මෛත්‍රීයෙෙන් දන්වාසිටින්වා. මේ ශරීරේ කරේ පවතින වස්තුකාම ලේශකාමයන් කැරේ පවතින දැඩඩි බැන්ඳීම දඩි යාසාාව අඩු කරගෙන ඉදිරියට ගැමන් කරන්නට මේ සත්ව ලෝකයේදී විධාතුම භාාවයන් වලට පවතින බවතන්හා නැවතිපදිලා සැපසම්පත්තිඉදින්න තිබෙන ආශාව අඩු කරගෙන මේ සසර කතරින් නිවාරයෙන් එතරවන්නට ඔබට ශක්තිය දහිරිය වාසනාව උදාවේවා කර කරුණාමෛත්‍රයෙන් පාර්ථනා කරන්නවා සෑම දෙනාටම තුනුරුවන් සරණයි භභාවනාව සපල වේවා මේ කරන සියලුම භාවනා කටේතු උතුම්මාර්ගඵල නිවං පිණිසම හේතුවේවා වාසනාවේවා කියල කල්පනාවට ගණ්ඩෝනි සාධනාධ්‍යයක්ප පාත්ව වන්න